යසවති මේ ලෙඩ ගානේ මහන්සි නොවී හිටාංකෝ මේ දැන් එළියට බැස්සේ අද කොළට ඉස්කෝලේ අරන් යන්න බත් ඉුවෙත් නෑ කෙල්ල නංගෝන්ට අවුම දිහාවට යනවා කිව්වා අරවල් දෙකටද ඒකිට පන්සලටත් ගිහින් එන්ට යන්න ඕනි කිව්වේ උඹට කොහෙද හම්බ වුනේ ඒ කියමින් ගමන් උඹ ගෙදර තනියමයි කියලා මට ටිකක් ඇවිල්ලා බලන්න කිව්වා ඒ කිය අද ඉඳන් මල් කඩන්නත් අරගත්තා ඔව් ඉතින් සුවාරිස් අයියත් නැති එකේ මේවා කවුරු කවුරු හරි කරන්ටත් එපාය පොඩියක් මං හිතාගෙන ඉන්නේ ආයේ හේන වවන්න පටන් ගන්න ඔය ලෙඩත් එක්ක කොහොමද ඔය කරන්නේ? පන්සලේ හාමුදුරුවෝ කිව්වනේ. එහෙත් කෙරුවොත් හරියයි බුද්ධ පුත්‍රයෙකුට චීවරයක් පූජ කරනවා කියලා කියන්නේ මහත්ඵල මහානිසංස ගෙන දෙන කුසල කර්මයක්. තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ හිතේ ලොකු ආසාවක් තිබිච්ච දෙයක් අපේ හාමුදුරුවනේ. හුන්දට වෙච්ච බැද්දී අපි කාටවත් අදහගන්න බෑ දරුවෝ. අත කාටවත් වැරද්දක් කරලා නැහැ අපේ හාමුදුරුවනේ. අපිට මේ ජීවිත ගමනේදී සිද්ධ වෙන්නේ පෙර ආත්මවලදී කරපු කුසල අකුසල වල ඵල විපාක තමයි දරුවෝ. තාත්තා පෙර ආත්මික කරපු දෙයක් කරෙන්න. අපි දැනුවත් නැනම් කරපු වැරද්දක් නැහැ අපේ හාමුදුරුවනේ. මන් දන්නා දරුවෝ මන් දන්නා. මේවා බුදුන්ගේ ධර්මය වගේම දෙවි දෙවතාවුන් වහන්සේලා වැඩ ඉන්න ඉසව්. අම්මට තායත් අසනීපයි අපේ හාමුදුරුවනේ. හරියට මහන්සි වෙලා වැඩක් පලක්වත් කරගන්න බෑ. උන්ද මෙහාට එක් කරගෙන එමුකෝ. මං හිතන්නේ නැහැ සනීප කරන්න බැරි වෙයි කියලා. එහෙමනම් අවසරයි අපේ හාමුදුරුවනේ. සුබපත්තිය. දරුවෝ. තාත්තා වෙනුවෙන් පුළු පුළුවන් වෙලාවට පින්දාම් කළොත් තමයි හොඳ.
මොකද මේ මම බය වෙච්ච තරමක් මොන නාඩගමක්ද මේ උඹට හැමදාම බයක් එකක් නැතුව මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් මම වතාවකුත් කිව්වා මේ බලපන් බොයි විදියට දුක් විඳින්න ඕනේ නැහැ මට පුළුවන් උඹලාගේ පවුලම් බලා ගන්න මලයටත් බැරියයි මාත් එක්ක හේන් කොටන් මට පුළුවනි මගේ අම්මව බලා ගන්න අනිත් එක මල්ලි මොකටද හේන් කොටන්නේ මං ඌට හොඳට උගන්වනවනේ ජන්තු අයියා ජන්තු අයියාගෙන බලා ගන්න එතකොට උඹ මට මනාප වෙන්නෙම නැහැ මං කලිනුත් කිව්වා සුදි ඇයි මට වෙඩි තියන්නද බදන්නෝනේ මගේ හැටි උඹලා වරෙල්ලා මගේ පැලට මට පුළුවන් උඹලා සේරම බලා ගන්න මොකද්ද මේ විකාරේ සුද්ධි මම උඹට කියන අන්තිම වතාව තේරෙන්නේ නැද්ද දැන් එකපාරක් නෙවෙයිනේ දෙතුන් වතාවක්ම කිව්වනේ Suti! Oh!